ලෝකෙ ඕනෑම රටක රජයක ප්‍රධානතම වගකීම හා යුතුකම වන්නේ ජාතික ආරක්ෂාවයි කියන එක. ජාතික ආරක්ෂාව ගැන දැන් එවන් අවධානයක් තියනවාද කි? සැකයක් පවතිනවායි කියන එක අපි මතක් කරලා දෙන්න ඕනේ. දිගටම රැඳවුම් භාරයේ තබාගෙන සිටියේ රටට විශේෂයෙන්ම අවදානම් සාගත භයානක ත්‍රස්තවාදීන් 2300ක් පමණ. කාගේ හරි වමනාවකට බලපෑම් නිසා මේ අය මුදාහැරීම කළ යුතුද කියන එක පිළිබඳව ඔබේ අවධානය ඔබ යොමු කරන්න ඕන නැවත වාරයක්. ත්‍රස්තවාදීන් එක පැත්තකින් මුදාහරනවා. අනිත් පැත්තෙන් හමුදා සමාජය විවිධ චෝදනා මත ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම සිදු කළා. අනිත් එක තමයි විදේශීය සංවිධානවල නිලධාරීන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා කඳුරු වලට ඇතුල් වෙලා සම්පූර්ණ නිදහස කියන උන් සොයා බලන්න. 2002 මිලේනියම් සිටි පාවා දීමට සමාන කරන්න පුළුවන් කියලායි මම විශ්වාස කරන්නේ. මේ ක්‍රියාවලිය මෑතකදී පැවැත්වුණු ලැබූ ඊනියා මහාවීර දුවීම් ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. රජය වයස 17ක දෙමළ දරුවෙක් කොච්චර පැනලා සියදිවි නසා ගන්නවා. මේ දරුවාව මැරුණේ ඇත්ත වශයෙන්ම සියදිවි හානි කර ගැනීමක්. එමත් නැත්නම් ඊට වඩා ඒක තුල වෙනත් ක්‍රියාවලියක් තියෙනවාද කියලා. අපි දැක්කේ මොකද? මේ මරණයෙන් පස්සේ පළාත් සභාවේ පාසල් වහලා දැම්මා. ත්‍රස්තවාදීන් නිදහස් කරන්නයි කියලා ත්‍රිපුරාම හර්තල් ආ උපවාස සංවිධානය කරලා තිබුණානේ. ආණ්ඩුව කොටිසහිතවාදී සංවිධාන 8කට හා පුද්ගලයන් 289 දෙනෙකුට පනාතුපු තහනම් ඉවත් කරලා මූ නැතම් විදේශීය ආණ්ඩු සතුටු කරන්න හෝ විවිධ දේවල් කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ලංකාවේ වත්මන් ආණ්ඩුව හිස් මුදුනින් පිළිගත්තා කියලා අපි දැන් කියවුණා. රණවිරුවන්ට එරෙහි යුදාධිකරණයක් අපරාධ අධිකරණයක් පිටවීම ඉඩදීමත් අපි එකඟ වෙලා තියෙනවා. මානව අයිතීන් උල්ලංඝනය කළ අයයි සැකයට භාජන වන ආරක්ෂක හමුදා සාමාජික පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවෙන් ඉවත් කිරීමටත් මේ ආණ්ඩුව එකඟ වීම ගැන අපි කනගාටු වෙනවා. බ්‍රිතාන්‍ය අගමැතිවරයා මේ ජනාධිපතිතුමා හම්බ වෙලා ආරක්ෂක හමුදා ප්‍රතිසංවිධානයකට ලක් කරන්නේ නම් බ්‍රිතාන්‍ය පවුම් මිලියන 6ක් වෙනුවෙන් ලබා දීමට කැමැත්ත පළ කරලා තියෙනවා. ලංකාවේ හමුදා ප්‍රතිසංවිධානය කිරීමට උවමනාව නම් බ්‍රිතාන්‍ය අර මල්වඩම් එහෙම නැත්නම් කෑමට ගිය සල්ලි කරගෙන පත්ත මුදල් යොදවන්න පිටරටින් සල්ලි ගන්න නැතුව විදේශ රටවල උවමනාවට හමුදාව ප්‍රතිසංවිධානය කරන්නත් යන්න එපා. කුටි සංවිධානයට එරීව නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරි උන් ඉවත් කිරීමට එකඟ වෙලා තියෙනවා. ඔව් යාට අපි දඬුවම් දුන්නානේ. ඔබතුමාලා යාට ෆීල්ඩ් මාෂර් කමක් දුන්නානේ. වෙල් විධානයකම දැන් විවිධ පොලිස් මුල්‍ය විමර්ශන ඒකක නැතිනම් දූෂණ වංචා සේවීමේ කොමිෂන් ඉදිරියට දිනපතාම පායේ ගෙන්නන අපිට පේනවා. කරුණාකරලා නීතිපති දෙපාර්තමේන්තුවට සුවාදීනව වැඩ කරන්න ඉඩ දෙන්න. නීතිපතිවරයා තමන්ගේ ඉත්තේ කරගන්න සූදානම් වෙන්න එපා. තමුන්නාන්සේම ඇවිල්ලා මට කීපාරක් කිව්වද අර නඩුවෙන් බේරන්න මේ නඩුවෙන් බේරන්න කියලා. මට කියන්නේ නේද? දම්ම පිටරේව වැරදි කියලා ඒක තමයි සම්මුණන්දට කියන්නේ ඒක කරන්න එපා කියලා. සංහිඳියාව කියන්නේ දෙමළ දහස්පුරාව ඉල්ලන හැමදේම දෙන එක නෙවෙයි. දැන් කතා කරනවා ජාතික ආරක්ෂාව අනතුරේ ත්‍රස්තවාදීන් කියන කොටි 30 දෙනෙක් අපදීලා නිදහස් කිරීම පිළිබඳව අපි අදත් කතා කරමු. මේ එදා ඉන්න පුනරුත්ථාපන බන්ධනාගාර ගරු ඇමතුමා මෙතුමගෙන් අහපුවාම මෙතුමාගේ කාලේ එදා 12,000ක් නිදහස් කෙරුවා. නෑ එතුම බබවගේ ඉන්න ඒක වැරදි. ඒක වැරදි. රංජන රමණේ ඒක වැරදි කතාව. ඇත්තටම ගරු කරන්න ඕනේ. ඒ එතුම තමයි බාරව හිටියේ. කර්තව්‍ය හරියට මිෂ්ඨ කරුවා. එතුම කෝ ඒක හරි දෙයක්. එතකොට එදා 12,000ක් LTTE සැකකරුවන් නිදහස් කරන්න පුළුවන් නම් එදා හිටපු නීතිපතිතුමා මොහන් පීරිස් මහතුමා 2010 දරුණුම ත්‍රස්තවාදීන් 184 දෙනෙකුට නිදහස් කරුවා නම් මේ 39 දෙනෙකුට අපදීම පිළිබඳව මොනවද අපි මේ කතා කරන්නේ? අපිට වෙන කතා කරන්න දේවල් නැද්ද? එදා KP ගේ මාර්ගයෙන් 2010 ටැමිල් හෙල්ත් ඕගනයිසේෂන් කියන ඩයස්පෝරාව ලංකාවට ආවේ 2010. 2010 ඉඳලා මේ ඩයස්පෝරා ලංකාවට ඇවිල්ලා තිනවා එක එක්කනාගේ අනුමැතිය පිට. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාකට අනුමැතිය දුන්නා. උතුරු නැගෙනහිර මේ ඩයස්පෝරා සංචාරයේ කෙරුවා. අපේ ඔත්තු සේවවලින් කියනවා නම් ඔවුන් ඕවලින් නිදහස් වෙලා ඉන්නේ කියලා. ඇයි අපි තවත් මේ වෛරයක් ඇති කරලා තියාගන්නේ? කොටියා ඉවරයි. කොටියා එනෝ කියලා වැඩක් නැහැ. නමුත් කොටියාව ප්‍රයෝජනට ගන්නවා රටේ තවත් විෂ බීජයක් පතුරවන්න. ඒ මාර්ගයෙන් බලනවා තවත් අපේම මිත්‍රයෝ අන්තවාදීන් පිරිසක් දේශපාලනයක් කරන්න.